ලංකාවේ මේ වෙනකොට දැන් මේ වසර 72ක් පුරාවට ලංකාව පාලනය කරපු මේ සියලුම පාලකයන්ගේ අසාර්ථකත්වය පේනවා විශේෂයෙන්ම මේ ලංකාව සුද්ධ අපිට 1948 නිදහස ලබා දීලා මේ රටින් පිට වෙනකොට සුද්ධන්ට අවශ්‍ය කරන වැඩපිළිවෙල සුද්ධන්ට අවශ්‍ය කරන යාන්ත්‍රණය හදලා දීලා සුද්ධ මේ රටින් යනකොට අපි ණය නැතුව ඉන්නකොට කළු සුද්ධ ටික රට බාර දුන්නාට පස්සේ මේ රට ණය කරලා අපේ પરම්පරා හතකටත් එක්ක මේ ණය කරලා මේ රට ණය කරලා අපි ණය කරලා තියෙනවා මේ සුද්ධන්ගේ අවශ්‍ය කරන වටපිටාව හදන්න සුදු මනසක් තුල කළු හම පොරවගෙන ඉන්න මේ ජනතාවට හැමදාම වසර පහෙන් පහට කොකා පෙන්නන මේ දේශප්‍රේමී කියා ගන්නා පපුවට තට්ටු කර ගන්නා මේ නරිරල තවත් අන්තවාදී ක්‍රියාවක් රටට අහිතකර ක්‍රියාවලියක් සිදු කරනවා මේ වෙනකොට අපි දැක්කා එක්තරා අරක්කු සමාගමක් මෙන්ඩිස් කියලා අරක්කු සමාගම බදු වංචාවක් නිසා මිලියන ගානක සල්ලි වංචාවක් කරනකොට ඒ සමාගම තහනම් කරනකොට මේ ආණ්ඩුව ඇවිල්ලා ඒ තහනම ඉවත් කරලා ඒගොල්ලන්ට අවශ්‍ය කරන මුදල් සියල්ලම ලබා දෙනවා. ඒතකොට ගියා ආණ්ඩුවෙන් ඒකේ සම්පූර්ණ ඥාති හිත මිතුරන්ට මහ බැංකුව මංකොල්ල කාලා සිංගප්පූරුවට පයින්න අවශ්‍ය කරන වටපිටාව සියල්ලම හදලා දුන්නා. ඒ කියන්නේ මේ ඔක්කොම මේ දේශපාලන යාන්ත්‍රණය ඉහළින් සියලු දෙනාම ඔක්කොම එක සහෝදරයෝ එක ඥාතියෝ එක මිත්‍රයෝ ගජ මිත්‍රයෝ. ඒතකොට අපි දැක්කා අපිට අවශ්‍ය කරන දැන් මේ වෙනකොට කොවිඩ් ලෝකේ පුරා ව්‍යාප්ත වෙනවා. දැන් මේ අරක්කු ගැන කතා කරනකොට අරක්කු ඉස්සෙල්ලාම ලංකාවට සුද්ධ හඳුන්ලා දෙන්නේ මාතලේට. ලංකාවේ පළවෙනි බාර් එක දාන්නේ සුද්ධ මාතලේ. මාතලේ දාලා මිනිස්සුන්ට සිංහල මිනිස්සුන්ට නිකන් අරක්කු බොන්න දෙන්නේ. හේතුව මොකද්ද? සුද්ධ දකින්න මේ රටේ මිනිස්සු පාවිච්චි කරන්නේ නැහැ මේ අරක්කු කියන මේ මද්‍රව්‍ය. මද්‍රව්‍ය කිසි දෙයක් මද්‍රව්‍යයක් විදිහට භාවිත කරන්නේ නැහැ මේ මිනිස්සුන්ගේ තියෙන ඥානමය ශක්තිය විනාශ කරන්න අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරන්න මාතලේ පුරන්න අප්පු කරපු ගොංගාලේ ගොඩ බණ්ඩ කරපු කැරැල්ල අසාර්ථක වීමෙන් පස්සේ ආයි ඒ විදිය කැරැල්ලක් ගොඩ නැගෙන්නේ නැති වෙන්න මාතලේ පළවෙනි අරක්කු තැවෑරුම නොමිලි අරක්කු දෙන්න පටන් ගන්නවා ඒකම සුද්ධ මොකද්ද කරන්නේ අබින්පණත ගෙනල්ලා අපේ ගංජා ටික තහනම් කරනවා අපේ කංසා ටික තහනම් කරනවා ඒ කියන්නේ අපි කංසා මේගොල්ලෝ මද්‍රව්‍යයක් විදිහට අපි කංසා භාවිත කරේ ආහාරමය වශයෙන් ආහාරමය විදිහට මොකද රස ධාතුව තුලින් තමයි සප්ත ධාතුවම කම්පණය කරවන්නේ අය අවශ්‍ය කරන රස ධාතුව විනාශ කරන්න ලංකාවේ කංසා ටික තහනම් කරනවා ස්වභාවිකව සබාදහමෙන් හට ගන්නා ශාකයක් කොහොමද මිනිස්සුන්ට තහනම් කරන්න දින අයිතිවාසිකම නමුත් මිනිස්සුන්ගේ වකුගඩු දෙකම සෞත් වෙන මිනිස්සුන්ගේ ස්නායු පද්ධතිය සෞත් වෙන මිනිස්සුන්ගේ මනසේ ක්‍රියාකාරීත්වය විකෘති කරන රතවාහන අනතුරු වැඩි ප්‍රමාණයක් සිදු කරන අරක්කු වලට රජයෙන් සම්පූර්ණ අනුග්‍රහය සහ බදු සහන දීලා රජයෙන් ණයක් දීලා ඒවා ක්‍රියාත්මක කරන. එතකොට මේක කරන යාන්ත්‍රණය මොකද්ද කියලා අපි බැලුවොත් මේ අරක්කු කියන දේවල් බීලා මිනිසුන්ගේ වක්බඩු සෞත් වෙන මිනිසු අසනීප වෙනවා. ඊට පස්සේ මේකට බදු ගෙවන මේ සමාගම් වලින් කුට්ටියක් යනවා මේ රජයේ ඉන්න ඉහළ හැම දේශපාලඥයෙකුටම. ඒ වගේම මේකට ගේන බෙහෙත් ටික ඊට පස්සේ අපිට පඩිසිරින් ගේන බෙහෙත් ටික පෙති ටික කරල් ටික ඉන්ජෙක්ෂන් ටික මේ හැම එකකටම අවශ්‍ය කරන බදු වලින් ගන්න ඒ වගේ ගන්න කොමිස් මුදල මේ දේශපාලඥයන්ට යන අපිට හොඳ උදාහරණයක් තියෙනවා ලංකාවේ දද්දොස්තරලා නැව්පතිය වෙච්ච හැටි ඒ නැව්පතිය උනේ මෙන්න මේ බෙහෙත් මාෆියාවට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරන්න මේ අපේ තියෙන ආහාර පද්ධතිය විනාශ කරපු නිසා අපි අද රජයෙන් කියනවා මේ රජය අනිවාර්යයෙන්ම ලංකාවට අවශ්‍ය කරන යාන්ත්‍රණය හදන්න ලංකාවේ තියෙන මේ කංශ නීතිගත කරන්න ඕනේ මේ කොවිඩ් වලට තියෙන හොඳම බෙහෙතක් කොවිඩ් වල තියෙන ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න හොඳම දෙයක් තමයි කංශ ඒ වගේම රටේ ආර්ථිකය ජාතික ආර්ථිකය නංවන්න ජාතික ආර්ථිකය ඉහළ දංවන්න අපිට කංශ වලින් රැදි හදන්න පුළුවන් කංශ වලින් අපිට ආහාර පාන නිර්මාණය කරන්න පුළුවන් කංශ වලින් අපිට ගෙවල් හදන්න පුළුවන් කංශ වලින් අපිට හිතා ගන්න බැරි විදිය නිර්මාණ කරන්න පුළුවන් මේ අපි කියන්නේ කංශ මද්‍රව්‍යයක් ඒ කියන්නේ ඔතල බොන්න කියන එක නෙමෙයි ආහාරමය වශයෙන් ගැනීමට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරන්න රම්පේ කරපිංචා කුරුදු එදසාල් සාදික්ක වගේ මේකත් කුළුබඩුවක් මේ දේ අනික අනිත් එක අපේ ආයුර්වේ අපේ දේශීය හෙළ වෙදකමේ ඉත ඉහෙළම වටිනාකමක් තියෙන ශාකයක් මේ දේ නීතිගත කරලා මේ දේ රටට ගෙනල්ලා රටේ සම්පත් විදේශ විනිමය එකතු කරගන්න පුළුවන් මට්ටමට මේ දේ නිර්මාණය කරන්න කියලා අපි රජයෙන් ඉල්ලනවා අපි මේ රජයට අනිවාර්යෙන් කියනවා මේ යන වාතාවරණයත් එක්ක කංස නීතිගත කරන්න නීතිගත කරලා අවශ්‍ය කරන ඔබතුමන්ලා මේ ඖෂධ මාපියාවට හෝ වෙනත් මාපියාවකට යටත් නැත්නම් දුම්කොළ මාපියාවට යටත් නැත්නම් අනිවාර්යෙන් මේ කංස නීතිගත කරන්න කංස නීතිගත කරලා ලංකාවේ මිනිස්සු තුල අවශ්‍ය කරන ඒ ඥානමයවල ඥානමය ශක්තිය වැඩි කරන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය කරන්න මේ රජයෙන් අපි ඉල්ලනවා පුළුවන් නම් ඕගොල්ලෝ කරන්න එහෙම බැරි වුණොත් අපි පක්ෂයක් හැටියට අපිට අවශ්‍ය කරන සියලුම ක්‍රියාමාර්ග අරගෙන අපි
මේ කංශා කියන දේ නීතිගත කරන්න අවශ්‍ය කරන වටපිටාව අපි නිර්මාණය කරනවා හෙළයන්ගේ උරුමය වෙනුවෙන් සොදේශිකයන්ගේ උරුමය වෙනුවෙන් අපි මේ දේ අනිවාර්යෙන් කරනවා මේ වීඩියෝ එක අහන සොදේශික හෙළයනි ඕගොල්ලොත් එකතු වෙන්න සිංහල රාවේ දේශපාලන පක්ෂියත් එක්ක අපි මේ අරගලය කරනවා මේ රට ගොඩනගන්න අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරනවා ඒකට අවශ්‍ය කරන වැහි බිඳුව තමයි ඕගොල්ලෝ ඒ බිඳුව බිඳුව එකතු වෙලා අපි මහ ගංගාවක් නිර්මාණය කරමු මේ ගංගාව අපි දවසක මුහුදට යමු ඒකට යවන්න අවශ්‍ය කරන වටපිටාවේ මේ වැහි බිඳුව ඔබ තමුන් වහන්සේලා අපිත් එක්ක එකතු වෙන්න ගොඩක් ස්තුතියි දරුවන් සල්ලා